hama tiada liung. Betul ni dia ber. Tiada semata liung ni ada. Tiada mana. Kamu lesti, mata nama bade gini. Loyal kan, memputa apa makan. Christine tawat liuma kevela. Make elat nang pisu. Eh, nona winter ekat khali muna tenlu. Eh, ata ne hadis vela tien. Nogiya rata ke? Adamu Christine tu liuma kliyan nol. Enang gua pasi kana, mata badeg ni. Karlina api kolom bawala. Ah, tahu rupiah lagi ni mana? Jadi saling hari ini karya ganda di mana? Kenapa ya? Enda. Satya, hari itu mana Satya kemahan sih orang dia pilih negara. Lasanai. Lasan itu bila madi, Eliak peten tu orang. Bawal teknya tu komanda gaya kalau kevin ni. Karolina ketu ini hadis sekali ti ni sama. Ewu nanti madram muka doa ke? Tengku beli itu dana ni hani? Apa yang mak ibu itu ekamai? Daru ala bilah kolam beri nak kela? Baya biran tevela winnu mamma nekam balagan into ni nih? Mehti ina honda nursing homes. Ewol tu giat mah hari itu Bengalan tu giat lagi. Apa yang masa ang kawing ni? Mata wedu udah waktu kerja ni berugi ani amma tu. Api daru ala bu nama amma agen negani. Pada udah waktu inno meh gianu kinek. Indo ko mangen ada kata agarat. Apa us mata pita mangwin dah dani? Dengi tagi mang herla indo ko. Masa hayak kena megi aragan karlina. Mata dah taning inte pavela. Uyante negani tuadi la yante no. Mee gidera gianu puluta krandwa gat tena karlina enak. Mereka itu kulih ke mana kucir nang ya na wadah. Mereka val mandi ya mai ti Muslim mudalali kini kud. Pedikal lah pi kulih ya allah lagi ni naya karlina. Karlina ke wasan awat apa itu hari ya na.
මයි වාසනාවට නෙවෙයි ලැබෙන්න ඉන්න කෙනාගේ වාසනාව. කරලිනා කොච්චර කිව්වත් මට හොඳටම විශ්වාසයි අපිට ලැබෙන්නේ පිරිමි දරුවෙක් කියලා. මේ තරම් විශාල වෙන්නේ ගෑනු දරුවෙකුට කියලායි අපේ අම්මා කිව්වේ. නෑ කරලිනා මට හොඳටම විශ්වාසයි අපට ලැබෙන්නේ පුතෙක්. මගේ නම ගෙනියන්න පුතෙක්. මම්මගේ බාපටයි මමිටයි දෙන්නටම කිව්වා. බාපටව ග්‍රෝසරි වැඩ මාලන්ට බාර දෙනවා කියලා. බිස්නස් එකට හිත වැටුනම ඔය ඔක්කොම අමතක වෙලා ආයිලු. ආන්ටි ලබන බදාද මං යනවා මාලන් බලන්න. අපේ බාපත් එක්ක. ඇහැට දකින්නකම් විශ්වාසයක් නැහැ. නෑ ආන්ටි. අවුරුදු 3ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. දුරට හිතලා තියෙන්නේ අනිත්ක මල් ලියපු ලියුම් ටික මැද යට හැදෙන්න. මාත් ලිව්වා ආන්ටි ලිව්වා මාලන්ට උන්ගේ අප්පට ලිව්වා කොළුව නිදහසලා ගෙදරෙන ආරංචිය ලිව්වා. එහෙනම් ආන්ටි මිස්ටර් මලවීරත් එක අමනාප නෑ. මගේ මනාපෙන් කාරි නෑ. කොළුවට යන කල දවසක් තියෙන්න එපා. ඒක යුතුකම. මාලන් ඊට වැඩිය වෙනස් ආන්ටි. ඒ අප්පගේ පුතානේ මාලන් මිස්ටර් මලවීරත් එක්ක පුදුම කේන්තියකින් ඉන්නේ. මගේ ගොළුවව පොහිරේ විලංගෝ යවන්න එපා.
හරිද යන්නේ සර්? ඔහම යමු. සර්ට අද ලොකු පටලැවිල්ලක් කොපි. තමුසෙ පේන කාර්යයනේ. ඔන්න ඔතනින් හරවමු. හොඳයි සර්. තමුසෙගේ දරුවා හිරේ වැටුණා. තමුසෙ මොකද කරන්නේ දයාසීන? මගේ කිරිසප්පගෙන අයියේ නිතන්නේ අම්මාට. මං කතා කරන්නේ තමුසගේ දරුවා ගැන නෙමෙයි දයාසීල. මං කතා කරන්නේ මගේ දරුවා ගැන. තාත්තලගේ ආදරේ දරුවන්ට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නට ඉඩක් නැහැ. මහා පුදුම ලෝකයක්. මුංජි බේබි ගැන අයියේ නිතන්නේ. ඒ දරුවා හරි උරුතල් දරුවෙක් නේ අම්මාට. තමුසේ අගමුල දන්නේ නැතුව පඹ ගාලක පැටලවිලා. කොයි තරම් වලලන්න හැදුවත් මිනිහෙකුට තමුගේ අතීතේ වල දාන්න බෑ. දාශීල තමුසේ අන්න ඒක මතක තියාගන්න. මේ ඔය බියර එකක් ගේන්න. මේක බොන්නේ නෑනේ. මම්මගේ ගෑණිවයි දරුවවයි අනාථ කළා හොයි. අම්මාත් නාට්‍ය ඇක්ටිං කරනවා කියන කතා කරන්නේ. ඔය අස අගේට වලවෙ ඉන්නේ බේබි වලවෙහම. අජේ දයාසීල මිනිහෙකුට මොලයක් දීලා තියෙන හිතන්න. බලන්න මෙන්න මේක. නුඹේ පුත්‍රයා හිරගෙදරින් නිදහස් වීමට ඇත්තේ තවත් මාසයක් පමණි. මෙහෙට දරුවාගේ මව කරලිනා. තමුසෙත් කැමති ඇති හිතන්න තමුසගේ හාම් පුතා බෝධිසත්වෙක් කියලා. ඒත් මම මහ පව්කාරයෙක් ආයිසෙ. සල්ලි වලින් බෑයි පව් ගෙවන්න. මට හිතා ගන්න බැස්සේ මොනවද මේ කියන්නේ කියලා. අවමතර කරුණාවන්ත කෙනෙක්ට. මිනිහා දැන් ගජ ඉලන්දාරිය. දැන් තුන් අවුරුද්දක් තිස්සේ හිරබත් කරන. ලබන මාසෙ නිදහස් වෙනවා. දැන් අපි ළමයිගෙන මොනවද කරමු සර්? කිසිම දෙයක් කරන්න බෑ දයාසීල. කිසිම දෙයක් කරන්න බෑ. මිනිහා මාත් එක්ක ජම්මාන්තර වෛර. උනට හම් මහත්ය ගීති වෛරයක් නෑනේ. කොත මෙතන්ට සබන් කෑල පන්දන්න නෑවා. මෙතන සබන් කෑලකු අංගත්ත නෑබන්. කොට මෙතන සබන් කෑල නැද බොරු කියන්න පාපල. යරුට ගැහුවේ මට කේන්ති ගියා. ඉලීට යන කල්පනාවක් නැද්ද? අන්තිම මාස ටිකක් කල්පනාවෙන් හිටපන් මාලන්. ඉලීට ගියා කියලා මොන මනිලාවක් කරන්නද? රස්සාවක් හොයාගනි. ඉරේ ලැක්කේ ගාට ආත්මයක් නැවන්න බු. ඉලගින්න කලින් උඹට තිබුණද එහෙම එකක්? ඉතින් අතුලේ පොඩි ආඩම්බරයක් වත් තිබුණා එකක් නැහැ. ආඩම්බරේ විකුණන්න බෑනේ. රස්සාවක් වාගෙන. ඉතින් ඒකේ උන්ට කවුද මා රස්සාවල් දෙන්නේ? අතරමාලිදානේ බාල වෙන්න ඕනේ නැවන්නකෝ. යන්තම් කාලය ඇඳලා ජීවත් වෙන්න තිබුණොත් ඇති. ඔබ පොඩ්ඩක් හිතර ගත්තොත් අතරමාලිදානුවත් පහල් කරගන්න පුළුවා. අනේ මේ සුරංගනා කතා නවත්තපන් බං. ඔවා කියලා තමයි අපේ අම්මා මාව නිදි ගෙරෙන්නේ. සුරංගනා කතා නෙවෙයි මං කියන්නේ ඇත්ත. ඔබ කෝටිපතියෙක්ගේ පුතෙක්නේ. ඒ වුණාට මං ගන්නේ බං. උදාර කොට හිතයක් තියෙනවා. යබන්තුලා.
අයිතිය පුතන්න තමයි එයා බලාගෙන ඉන්නේ. මම එයාගේ ලකුණු දෙක ගන්න. යන්න ඕනේ. ළඟට ගෙන්න ගන්න පුළුවන්. මෙහෙම කරනකොට. ඔන්න කතාව නවත්වන්නකො. අම්මවයි මාවයි එකමඩ දාපු ಗುಣමකුව. ඔකගේ නම හැනකොට මගේ ඇඟේ මාඩු නටනවා. අනිව නටන්න ඉඩ අරම. ඒ නැඩුම ලක්ෂ ගානක කුලියක් ගත්ත හැකි. මගේ ඇඟට හරි මහන්සි බා. මට නිදිමතයි. ඉදාගනි. ඔබට ලස්සන හීනියක් පෙනේවි. අත්තරෙන් රස්සෙක්ගේ පිට උඩ නැගපු මලවීර හාමු මහත්තයා උඹේ ළඟට ඇවිල්ලා. ඒ රත්තරන් අස්සෙ උඹට දීලා එයා පයින් යනවා. මලවීරවගේ ලොකු මිනිහෙක් උඹේ තාත්ත වෙච්ච එකට ඔබ කැමති නේද? තාත්තා මම පොඩ්ඩක් ඉකාරේ. මගේ ජීවිතේ මොලේ මතකයි. එච්චරයි. එයාගේ දාලා ගියා. අපි අරගෙන ජීවිතේ වුණ කෑවා. බලගේ අම්මට තිබුණේ වන්දි இல்லද? ලොකු වන්දියක් ගන්න තිබුණා. අම්මට වෙච්ච හැල්ලෝ පිළිමා ගන්න. එයාගේ මුළු ජීවිතෙම වන්දි ගෙවුවත් පියවන්න බෑ. ඒ වුණාට ඔටුන්න හිමි කුමාරයා උඹයි. ඒ ධනියයි ති උඹටයි. දෙයගේ නාමයට මට නිදිය ගන්න දෙලපම් වන්නකෝ. ඔබට එළියට ගියම් කරන්න රස්සාවක් දෙනවා. මේ තාත්තට පාඩමක් උගන්නලා පෝසත් වෙන්න. මම දුන්න සපෝට් එක දෙන්න. හැබැයි මගේ පංගුව මට ඕනේ. බුදියගනින්. උඹට තාත්තගෙන් පිටයි.